සද්ධාවන්ත පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත්තු සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක් රාජෝත්තමයන් වහන්සේ විසින් මගධ ක්ෂේත්‍රයෙහි මාතුල වෘක්ෂරාජයා යට ලක්ෂ සංඛ්‍යාව සංඛ්‍යාත ජනකාවක් පෙරමුණේ තබාගෙන අහසේ අසුරු සිදුරු නැතුව දෙවි දේවතාවන් සිටිද්දී විසුදාසක් භික්ෂු සංඝයා වහන්සේ අරිහත්යේ පිහිටුවා වදාරමින් දේශනා කළ අති දීර්ඝ සූත්‍රයක් වන චක්‍රවර්ති සිංහනාද සූත්‍රයෙහි ධර්මදේශනයට පාඨයක් මාතෘකා කරන්න යෙදුනේ. පින්තුනි, ධර්ම ශ්‍රවණය කියන්නේ නිවනට පිවිසීමේ දොරටුවක්. ධර්ම දේශනය කියන්නේ නිවන් දොරටුවක්. ධර්ම සජ්ජායනාවක් නිවන් දොරටුවක්. ධර්ම සම්මාර්ථනයක් නිවන් දොරටුවක්. භාවනාව නිවන් දොරටුවක්. මේ නිවන් දොරටු පහක් බුදු සසුනේ පවතිනවා. මේ නිවන් දොරටු පහට කියනවා විමුක්තායතන සීරස පංචකය කියලා. විමුක්ති කියන්නේ නිවන. ආයතන කියන්නේ නිවනට කාරණය. සීරස පංචකය කියන්නේ මෙතන දොරටු පහ. නිවනට පිවිසීමේ හේතු කරුණු දොරටු පහක් මෙහි කියනවා. පින්නතුන් අහලා තියෙනවා නේද? ධම්සක් සවැත්තන් සූත්‍ර දේශනාව සානේදී අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ප්‍රදාන අසංඛේයයක් සිට සෝවාන් ඵලයට පත් වුණා. 18 කෝටියක් බ්‍රහ්මයෝ අරහත්ත්වයට පත් වුණා. මහා මංගල සූත්‍රය, පරාභව සූත්‍රය, චූල විජව සූත්‍රය, මහා විජව සූත්‍රය, තුවතක සූත්‍රය, සම්මා පරිභාජනීය සූත්‍රය, චූල විජව මහා විජව සූත්‍ර, පුරාභේද සූත්‍රය, චූල රාහුල වාද සූත්‍ර ආදී දේශනාවසානයන් සිදී කෝටි ලක්ෂේ කෝටි ලක්ෂේ අරිහත්ත්වයට අසංකේය අසංකේය පිටිස සෝවාන් ආදී යත මාර්ග ඵලෝට අත්පත් වුණ අහල ඇති. මේ බණ ඇසීමෙන් මේ බණ ඇසීමෙන් නිවන් දොරටුවක් වෙන්නේ මේ බණට සවන් දීමේදී භාවනාවක් වැඩෙනසේ යෙදීමයි. භාවනාවක් වැඩෙනසේ යෙදෙන්නේ කොසේදී කියනක සරුවක්යන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා. අට්ටි කත්වා මනසි කත්වා සබ්බං චේතසෝ සමන්නා හරිස්වා ඕහිතසෝතෝ ධම්මං සුනාති. මේ තමයි භාවනාවක් වැඩෙනසේ බණ ආසන පිළිවෙල. අට්ටි කත්වා ධම්මං සුනාති. කල්ක කෝටි සත සාසර ගණනාවකින්වත් අහන්න නොලැබෙන මේ අති උත්තරීතර වූ බුද්ධ වචනේ ඇසීමෙන් මගේ සිතේ කෙලෙතුන් සංසිඳෙනවා. මගේ සිතේ සෝබන ඡායසික පහළ වෙනවා. මගේ සිතේ දුක් දුම්නස් දුරු වෙනවා. මගේ සිතේ සතිපට්ඨාන හතර, සම්‍යප්පදාන හතර, ඉද්ධිපාද හතර, ඉන්ද්‍රිය ධර්ම පහ, බල ධර්ම පහ, බොජ්ජංග අට, මග්ගංග අට මේවා වැඩෙනවා. මේ වැඩීම නිසා මගේ සතර කෙටි වෙනවා. මට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. ඒ සඳහා ඇති එකම මාර්ගයේ මේ ධර්මයයි කියන කාබෝ තේරුම් අරගෙන මේ ධර්මයට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් ලෝකේ නැහැ. මේ මහා පොළොවට වඩා උතුම් එක බණපදය. පදිමේ ලෝකයට වඩා උතුම් එක බණපදය. දසම ලෝකයට වඩා උතුම් එක බණපදය. එනිසා මේ ධර්මයේ මා ගෞරවයෙන් අසන්නෙමි කියන කුසල ඡන්දයෙන් සවන් දෙනවා. මනසිකත්වා ධම්මං සුනාති. කියවෙන දහම්පදයක් දහම්පදයක් ගන්න සිහිය පිහිටුවාගෙන බණ අසනවා. සම්බන් චේතසෝ සමන්නා හරිත්වා ධම්මං සුනාති. ඇතෙන දහම් ප්‍රද එකක්වත් අපතේයා නොදි. මුතුවැලක් මැනිස්වැලක් ගොතන්නාක් මෙ මල්වඩමක් ගොතන්නාක් මෙින්. ඒ සියලු දහම් ප්‍රද තමාගේ මනසට ඇතුළත් කරමින් මනසේ ධාරණය කර ගනිමින් අහනවා. ඕහිත සෝතෝ ධම්මන් සුනාති. වටපිට නොබලා, උඩදිම නොබලා, හස්තපාද විකාර නොදක්වා අන්නි විහෙත නොවී සාවධානව දෙසවන් නවාගෙන බණ අසනවා. මේ විදිහේ ඇසීමෙන් තමයි බණ ඇසීම නිවනට පිවිසීමේ දොරටුවක් වන්නේ. යම් හේකින් ඒ මොහොතේ මගඵල නිවන් නොලැබුණත් මතු භවයකදී හරි මගඵල නිවන් සුව ලබන්නට ඒ බණ ඇසීම ප්‍රඥා පාරමිතා බාටපත් වෙනවා. බණ දේශකයන් වහන්සේටත් නිවන් දොරටුවක් වන්නේ. දේශකයන් වහන්සේ සීකියා සීකපද 16ක් සිටේ දරා ගන්නවා. පංචමා අදිස්ථානයක් සිටේ දරාගෙනයි දේශනේ පවත්වන්නේ. උන්වහන්සේ හස්ත පාද විකාර, මුඛ විකාර නොදක්වා අන්නි විහෙත නොවි
දේශනා කරන ධම්පදයක් ගාණ්‍ය සිහිය පිහිටුවාගෙන කර්මස්ථාන තීර්ථයෙන් දේශනේ කළ යුතුය. එසේ දේශනේ කිරීමේදී දේශකයන් වහන්සේටද මඟඵල නිවනට දොරටුවක් විවෘත වෙනවා. පින්තුන් අහලා ඇතිනි, මේ ප්‍රදේශයේ බොහෝම ගෞරවනීය ප්‍රසිද්ධියක් උසුලන මලියදේව මහා රහතන් වහන්සේ රහත්තුනේ තමන් වහන්සේම දහම් දෙසමින්. නාගසේන මහ රහතන් වහන්සේ මඟඵල නිවන් ලැබුවේ තමන් වහන්සේම දහම් දෙසමින්. බුද්ධ කාලයේ වැඩිහිටි කේමක කියන රහතන් වහන්සේ රහත්තුනේ 69ක් පිරිතට තමන්ම ධර්ම දේශනාවක් කරමි. මෙනිසා දේශකයන් වහන්සේට දේශනාව නිවනට පිවිසීමේ දොරටුවක් වෙනවා. අනිත් එකෙන් ධර්ම සජ්ජායනාව, ධර්ම සම්මාර්සනය, එවාගේ භාවනාව. මේ කාරණා පහම නිවන් දොරටුවන්නේ අර විදියට චිත්ත සමාධියක් ඇති වෙනසේ, විපස්සනා ඥාන වැඩෙනසේ, සමාධිගතව බණ ඇසීමෙන්, බණ දෙසීමෙන්, ධර්ම සජ්ජායනාවෙන්, ධර්ම සම්මාර්සනයෙන් සහ භාවනාව යෙදීම. එනිසා දැන් මේ ස්වල්ප වේලාවක් තුල පැවැත්වෙන මාතෘකා කළ දේශනයේ නිමාව දක්වා සාවධානව සවන් දෙත්වා මේ දේශනාව ශානීති සවන් දීමෙන් අත්පත් වෙන කුසල සම්භාරයේ සෑම දිනාටම මෙලව සුභිතේ පරිලව සුගතියේ කෙලවර සාන්තේ අමා මහ නිවන් සෝපිනිත හේතු වේවා කියලා අදිස්ථාන සබාගෙන දේශනෙට සවන් දෙමු. මාතෘකා කළ ධර්ම දේශනයේ දීඝනිකායේ පාඨික වර්ගයේන 25 වෙනි සූත්‍රයේ වන චක්කවර්තී සිංහනාද සූත්‍රයයි. මේකට චක්කවචක සූත්‍රය කියලා කියනවා. සරුවක්යන් වහන්සේ මේ දේශනේ පැවැත්වුවේ චාරිකාවක වඩිද්දි. ජනපද චාරිකාවක වඩිද්දි. සරුවක්යන් වහන්සේගේ චාරිකා ගමන් තුනක් තියෙනවා. ඒ කියන්නේ මහා මණ්ඩල චාරිකාව, මධ්‍ය මණ්ඩල චාරිකාව, අන්තෝ මණ්ඩල චාරිකාව කියලා. ඒ චාරිකා තුنين වික්ෂු සංඝයා වහන්සේ පිරිවරාගෙන ගමින් ගම වැඩම කරනවා. මහා මණ්ඩල චාරිකාවට මාස 9ක් ගත වෙනවා. යොදුන් 900ක් මානේ මේ චාරිකාවේ වඩිනවා. මධ්‍ය මණ්ඩල චාරිකාවට මාස 8ක් කාලය ගත කරනවා. යොදුන් 600ක් මානේ චාරිකාවේ වඩිනවා. අන්තෝ මණ්ඩල චාරිකාවට මාස 4ක් කාලය වැඩම කරනවා. යොදුන් 300ක් මානේ චාරිකාවේ වඩිනවා. මේ වඩින ගමන්වලදී සිය ගණන් දහස් ගණන් දසදහස් ගණන් දෙන සම්මාදිට්ඨිය පිහිටා සීලේ සමාදන් වෙනවා, ධර්ම ශ්‍රවණය කරනවා, මාර්ගඵල නිවන් ලබනවා, සමාරු පැවිදි වෙනවා. මේ වාගේ විශාල අර්ථයක් එයින් සැලසෙනවා. ඒ විදිහේ ලක්ෂ මෙලහ දහස් ගණනාවක් සංඝ පිරිස පිරිවරාගෙන ජනපද චාරිකාවේ මගධ ජනපදයේ වඩිද්දි මාතුලකින ජනපදයට වැඩියා. මාතුල ජනපද වාසයේ ජනතාව බොහෝම ශ්‍රද්ධා භක්ති සම්පන්නයි. මාතුල ජනපදයේ ආශ්‍රිත වනාන්තරයක් තියෙනවා. එහිදී රාත්‍රී කාලයේ ගත කළා. වනාහන්න සෙනෙ රැස් වුණා. පිරිසට ධර්ම දේශනා කොට අවසානයේදී පසුදින දානෙට ආරාධනා කළා. සරුවක්යන් වහන්සේ පිළිගත්තා. මාතුල ජනපද වාසයේ පිරිස බොහෝම සමගි සම්පන්නව දාන කටයුතු මුළු රාත්‍රියේම සංවිධානය කළා. විශාල මණ්ඩපයක් ඉදි කරලා දාන වස්තු රැස් කරලා උදේ පාන්දර වෙනකොට දානේ නිමාවටපත් කළා. නැවතත් ආරාධනා කොට වැඩම කරවාගෙන ආවා. එදා සරුවඥන් වහන්සේ අලුයම මහා කරුණා සමාපත්තියෙන් 12 කෝට් ලක්ෂ වාරයක් ඉඳලා බුදු වැසෙන් ලෝ බණවදාරද්දී දකින්ද ලැබුණ සංඝ පිරිසතුරෙන් 20000ක් දෙන රහත් වෙනවා. දායක පිරිසතුරෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මඟඵල නිවන් ලබනවා. ඊට සුදුසු තැන මගධ ක්ෂේත්‍රයයි මාතුල උර්සය යටයි කෙනෙක් උන්වහන්සේ දැකවදාල්. දාන ශාලාවට වැඩම කරවලා දන්පන් වරඳල අවසානයේදී බණ පදයක් නොදෙසා නැගිට්ටා. සංඝ පිරිසත් නැගිට්ටා. සදාවතුනට සැකයක් ඇති වුණ අපේ සරුවක්යන් වහන්සේට අද අපෙන් අත්හැරද්දක් වෙන්න ඇති බණ පදයක් නොදෙසා නැගිට්ටේ. දුටසන සමාව ගනිමු කියලා සියල්ලෝම පසුපස යන්න පටන් ගත්තා. මේ වඩින්නේ බණ කීමට නුසුදුසු නිසා නෙමෙයි. එතන පිටිසක ඉඳමදි. හිතේ සමාධියෙන් බණහන් ඉඳමදි. ඒක නිසා තමයි මේ තන සුදුසු තැන බලා වැඩම කරන්නේ. මගධ ක්ෂේත්‍රයට වැඩියා. විශාල ප්‍රදේශයක සෙවන දෙන මාතුල කියලා වෘක්ෂයක් තියෙනවා. එතන නැගෙනහිට මොහනලා තනෙව් ආසනේ වැඩ හිටියා. දාගසවුවන් දෙනම වහන්සේ දෙපැත්තෙන් වැඩ හිටියා.
අනිත් සංඝ පිළිච්ච වේදුන්නක හැඩයට පේලි පිටුපසින් වැඩි හිටියා බුදුරජාණන් වහන්සේට මුහුණලා. සදාවත් බෞද්ධ පිරිස ඉදිරි පිටින් වැඳ නමස්කාරකට තැන්පත් වුණා. අහස පුරා සුදෝසුදු වලාකුළු පිරිලා හෙවන දුන්නා. මේ වෙල්ලාණයෙන් එන මදමද සවන් හැමීම නිසා ගතට සැනසෙල්ලක් ඇති වුණා කාටත්. අහස පුරා දෙවි දේවතාවෝ රැස් වුණා බණ අහන්න. ඒ වෙලාවේදී සරුවඥන් වහන්සේ මුලමඳාගේ යහපත් කොට අර්ථ සම්පන්න ව්‍යංජන සම්පන්න සරුව සම්පූර්ණ සුපරිසුද්ධ ලෙස ආර්ය අෂ්ටාංග මාර්ගයේ පහදා දෙමින් මේ විසුද්ධ වූ ධර්ම දේශනේ පැවැත්තුවා. ඒ දේශනයේ මාතෘකාව මෙහිමයි මේ ඉදිරිපත් කළේ. අත්තදීපා භික්ඛවේ විහෙරතේ අත්ථ සරණ අනඤ්ඤ සරණ. මානෙනි තම තමාටම තම තමන්ම පිහිටක් කොටගෙන වාසය කෙරෙත්වා. තමන්තම සරණක් කොටගෙන වාසය කෙරෙත්වා. වෙන සරණක් පිහිටක් නොපතත්වා. ධම්මදීපා ධම්ම සරණ ධම්ම අනඤ්ඤ සරණ. මානෙනි ධර්මයේ තමාට පිහිටක් කොටගෙන වාසය කෙරෙත්වා. ධර්මයේම සරණ කොටගෙන වාසය කෙරෙත්වා. අන් සරණක් පිහිටක් නොපතත්වා. කතන්ත භික්ඛවේ භික්ඛෝ අත්ථදීපෝ හෝති අත්ථ සරණෝ අනඤ්ඤ සරණෝ. මහණෙනි මගේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකායන් මේ පින්වත් අය තමාම තමාට පිහිට කරගන්නේ පිළිසරණ කරගන්නේ අනුසරණක් නොපතන්නේ කෙසේද? ධර්මයේ තමාට පිහිටක් කරගන්නේ පිළිසරණක් කරගන්නේ අන්තිහිටක් නොපතන්නේ කෙසේද? මහණෙනි මගේ ශාසනයෙහි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා නම් හැඳින්වෙන නිර්වාණගාමිනී ප්‍රතිපදාවට පිළිපන්නා වූ බෞද්ධයා විසින් මනා සිහියෙන් මනා නුවණින් මනා උත්සාහයෙන් යුතුව කායානුපස්සනා සතිපට්ඨානේ වඩනවා, වේදනානුපස්සනා සතිපට්ඨානේ වඩනවා, චිත්තානුපස්සනා සතිපට්ඨානේ වඩනවා, ධම්මානුපස්සනා සතිපට්ඨානේ වඩනවා. මහණෙනි මෙන්න මෙහෙමයි මගේ ශ්‍රාවකයෙක් තමාම තමාට පිහිටක් කරගත්තා වෙන්නේ, තමාම තමාට පිළිසරණක් කරගත්තා වෙන්නේ, අන් පිහිටක් නොපතන්නේ මෙහෙමයි, ධර්මයේ තමාට පිහිට කරගන්නේ මෙහෙමයි, ධර්මයේ තමාට පිළිසරණක් කරගන්නේ මෙහෙමයි, අන් සරණක් පිහිටක් නොපතන්නේ මෙහෙමයි. ගෝචරේ භික්ඛවේ චරිත සකේ පෙත්තිකේ විසජි. මහණෙනි සුවපීය පියාසතු ගොදුරුබිමේ හැසිරෙත්වා. ගෝචරේ භික්ඛවේ චරතං සකේ පෙත්තිකේ විසයේ නලච්ඡති මාරෝ ඕසාරං නලච්ඡති මාරෝ ආරම්මණං. මහණෙනි තමන්ගේ පියාසතු ගොදුරුබිමේ හැසිරෙන්නාහු නම් ක්ලේශ මාර්යාට ඉඩක් නොපෙනෙයි, ක්ලේශ මාර්යාට අරමුණක් නොපෙනෙයි. කුසලානම් භික්ඛවේ ධම්මානං සමාදාන හේතු ඒ නිමිතම් පුඤ්ඤං පවද්දති. මහණෙනි ලෞකිකවද ලෝකෝත්තරවද කුසල ධර්මයන් මනාව රැස් කර ගැනීම නිසා ලෞකිකවද ලෝකෝත්තරවද පුණ්‍ය ඵලයේ මෙසේ අභිවෘද්ධියට පත් වෙයි කියලා මේ දේශනයේ මාතෘකා කරන්ට යෙදුණා. එසේ මාතෘකා කරලා ඒ සතිපට්ඨාන දේශනය සවිස්තර කරන්න ඉස්සර අතීත ප්‍රවෘත්තියක් ගැන අරපාමින් ඉතා විසිතුරු දේශනයක් ආරම්භ කළා. කාශ්‍යප සරුවඥන් වහන්සේ මේක පෙර බුද්ධාන්තරේ වැඩ සිටියා. අවුරුදු 20000ක් පරමාර්ථ කාලේ බුද්ධ ශාසනයේ අභාමයෙන් පසු අන්තර්දාන වීමෙන් පසුව අනුපිළිවෙලින් මිනිස්යාගේ ආයුෂ අඩු වෙලා දස වර්ෂයට දැස්සා. දස වර්ෂ කාලයේ සත්ව විනාශයක් වී සත්‍යයන් විසින් ඉතුරු සත්‍යයන් විසින් කුසලයක් කිරීම නිසා අනුපිළිවෙලින් අවුරුදු අසංඛ්‍යය දක්වා ආයුෂ වැඩුණා. නැවතත් අසංඛ්‍යය අවසෙ අනුපිළිවෙලින් පිළිහිමට පත් වී 80000කට පැමිණියා. පරමාස 80000 කින් කාලයේදී ගමදීව තෙලෙහි ශක්ති රජවරු හිටියා. එයින් එවකට සිටියේ ශක්ති රජතුමා දල්හනේමි. දල්හනේමි ශක්ති රජතුමා සාජ්‍ය කරමින් සිටියා. අවුරුදු 10ක් ගානක් ගිහිල්ලා තමන්ගේ ඇමතේකට කිව්වා, මගේ දිව්‍යමේ චක්‍ර රත්නේ අහසේ තියෙන තැනින් උස ප්‍රමාණයට පාත්ුනොත් මට දැනුම් දෙන්න කියලා. ඉතින් අවුරුදු 10ක් ගානකට පස්සේ මේක පාත් වෙනවා. ඒ බව දැනගන්න මේ ඇමතිතුමා දෙපැත්තෙන් යකඩ කඳන් දෙකක් හිටවලා යකඩ කම්බි දෙකක් දෙපැත්තෙන් ඇදලා තිබුණා මේ මත්තෙම බලාගන්න. එක්තරා දවසක් දැක්කා මේ චක්‍ර රත්නයේ උස ප්‍රමාණයට පාත් වෙලා. රජතුමා කවික්කව දේවියන් වහන්සේ චක්‍රෝන දැන් පාත් වෙලා මෙච්චර ප්‍රමාණයක්. ඉතින් මේ නම් ඇමතිතුමනි මගේ ආශ දැන් කෙටි වෙලා.
එනිසා ඔබට මේ මගේ පරිත්‍යාගය කියලා බොහෝ ත්‍යාගි භෝග දීලා ජේෂ්ඨ පුත්‍රයා කැඳෙව්වා. ජේෂ්ඨ පුත්‍රයාට කිව්වා, දරුව දැන් මගේ ආංශ කෙටි වෙලා මට තා ස්වල්ප කාලයයි රජකම් කරන්න තියෙන්නේ. එනිසා මම මෙලොව වශයෙන් සැප වින්දා. ඊළඟට මම මේක වඩා උසස් සැපයක් ලබන්න ධ්‍යාන වඩන්න යන්න ඕනේ. මෙන්න ඔටුන්න බාර ගන්න කිව්වා. ඉතින් මේ ජේෂ්ඨ පුත්‍රයා ඔටුන්න බාරගෙන ආරාධනා කළා පියාණන් වහන්සේ ඈතකට නොයනු මැනව, උයනේම වාසය කරනු මැනව, මට වරින් වර දැකලා වැඳලා උපදෙස් ලබා ගන්න අවශ්‍යයි. ඒ විදිහට මේ දල්ලනේ මේ රජතුමා පුතණුවන් රාජ්‍ය භාර දීලා ඔටුන්න බාර දීලා උයනේ තවුස්දන් පුරන්න වැඩියා. හැබැයි දවස් 7ක් ගිය තැන චක්‍රවර්ති අන්තර්ධානය වුණා. ඉතින් මේ අභිනව රජතුමා පිය රාජ්‍යරුවන් වෙත ගියා. ඉතින් මේ රාජ ඍෂිවරයාට වැඳලා කිව්වා, ස්වාමීනි චක්‍රරත්නේ අන්තර්ධාන වුණා, මොකද මං කරන්නේ? දරුව මේ චක්‍රරත්නේ සහිත සක්විති රජකම ලැබෙන්නේ ප්‍රවේණියට නෙමෙයි. ඒකට තියෙන සක්විතිවත් 10ක් පුරන්න. මෙන්න සක්විතිවත් 10 කියලා උගන්වනවා. ඉතින් ඒ ජේෂ්ඨ පුත්‍රයාද සක්විතිවත් 10 මැනවින් සම්පූර්ණ කරන අතරේ කඩා පසලස්වා බොහෝ දවසකදී එතුමාද චක්‍ර උපමර්ථ භාවයට පත් වුණා. දැන් ඉතින් දීර්ඝ කාලයක් එතුමා චක්‍ර මේ චක්‍රවර්තනේ ආනුභාවයෙන් සක්විති සම්ප්‍රත් විඳින අතර අර පිය රාජ්‍යරෝ ධ්‍යාන වඩා බඹලෝ ගියා. මේ දෙවෙනි රජතුමාද අර වගේම තියා මෙන්න චක්‍රරත්නේ අහසේ පාත් වෙච්ච තැනදී තමන්ගේ පුතුණුවන් ඔටුන්න බාර දීලා ඍෂිකමින්ෙන් පැවිදිව ධ්‍යාන වඩා බඹලෝ ගියා. මේම රාජකුමාරවරු පරම්පරා 7 දිනේ චක්‍රවර්ති රාජ්‍යයම කළා. ඒ 7 දිනාම බඹලෝ ගියා. අතවැන්නේ 15 වූ කලාර ජනක කියලා රජ කුමරා තමන්ගේ පියා පැවිදි වුණාට පස්සේ සක්විති රාජධානී රාජ්‍ය අන්තර්ධාන වුණාට පස්සේ සක්විතවත් විමසන්න ගියේ නැහැ. ඒ රාජ්‍ය රුවතින් ධ්‍යාන වඩා බඹලෝ ගියා. මේ රජතුමා තමන්ගේ මතේ හැටේට නීති රීති පනවාගෙන රාජ්‍ය කරන්න පටන් ගත්තා. එයින් සිද්ධ වුණේ පිටිසර බද ප්‍රදේශවල දුර්භික්ෂ ඇති වුණා. කලට වර්ෂාව නොලැබීම නිසා දුර්භික්ෂ ඇති වුණා. ඒ නිසා ජනතාව එකතු වෙලා මැතිඇමතුරු එකතු වෙලා රජතුමාට ආරාධනයක් කළා. දේවයන් වහන්සේ තමුන් වහන්සේගේ මේ පියමුතු පරම්පරාම සක්විති රජවරු. තමුන් වහන්සේ සක්විති රජ වෙන්නේ සක්විතිවත් 10 පුරන්න. අපි කියලා දෙන්නම් කියලා ඔක්කොම සක්විතිවත් උගන්වුවා. මේ අභිනව රජතුමා සක්විතිවත් 10න් 9ක් නම් පිරුවා. 10වෙනි එක පිරුවේ නැහැ. 10වෙනි එක කියවෙන්නේ දුප්පතුන්ට ධනෙ දිය යුතුයි. ඒක පිරුවේ නැහැ. ඒක නිසා සක්විති රාජ්‍ය ලැබුණේ නැහැ. එතුමාගේ මතයෙන් නීති නීති පනවාගෙන රාජ්‍ය කරන අතර අර වාගේ පිටිතර පෙදෙස්වල දුර්භික්ෂ බය ඇති වෙලා ජනතාවට බොහෝ කරදර වුණා. ජීවත් වෙන්න නොමැති අපහසුතා ඇති බැවින් කෙනෙක් තව කෙනෙකුගේ දේ වංචාවෙන් ගන්න පුරුදු වුණා. ඉතින් බඩුත් සමග හොරු අහු වුණාම රජුරුවන් වෙත ගෙනල්ලා දෙන්නනවා. රජතුමා හොට අවශ්‍ය දේවල් දීලා ත්‍යාගි භෝග ධාන්‍ය ආදී දීලා මිල මුදල් දීලා පිටත් කරනවා. ඊට පස්සේ හොරකම් කරන්න එපා කියලා. මේම කීප දිනකට කළා. එයින් සිද්ධ වුණේ දුක්පත් මිනිස්සු හේතුව හොරකම් කළොත් රජුරුවන්ගෙන් ත්‍යාගි ලැබෙනවා කියලා හොරකම බොයෙන්ද පටන් ගත්තා. රජතුමා කල්පනා කළා, දැන් මේ ත්‍යාගි දීමෙන් ඇති වැඩක් නැහැ. මේකෙන් හොරකම් වැඩි වෙනවා. දැන් ඉතින් රාජ දණ්ඩනේ පනවන්න ඕනේ කියලා දඬුවම් පැනෙව්වා. යම් කිසි කෙනෙක් බඩු සමග හොරු අහු වුණා නම් අත් දෙක පිටිය අතර බැඳෙන රතු මල් පළඳින රතු ඇඳුම් අඳවල වද බෙර ගහමින් වීථි සංචාරයේ කරවල නගරයේ දකුණු දොරටුවෙන් පිටිමං කරලා ගෙල ගසා දැමී තුගල රාජ දඬනේ පැනෙව්වා. දැන් ඉතින් මහජනයා ආයුධ නිපදවන්න පටන් ගත්තා. බොහෝ දෙනෙක් ආයුධ නිපදෙව්වා තමන්ගේ ආරක්ෂාවට. වැඩි දෙනෙක් තවත් දෙනෙක් ආ මේ ආයුධ නිපදෙව්වා අපරාධ කරන්න. අන්තිමේදී සිදු වුණේ ප්‍රාණඝාතයේ බහුල වුණා ලෝකේ. ප්‍රාණඝාතයේ බහුල වීමෙන් ඔවුන්ගේ දරුවන්ට ආයුෂ පිරිහුණා. 80,000 තිබුණු ආයුෂයෙන් 40,000 බැහැලා ගියා. 40,000 තියෙන කාලයේදී තවත් දුරට බොරු කීමේ කේලාම් කීම පුරුදු වුණා. ආවලා මෙහෙම හොරකමක් කළා, මෙහෙම ප්‍රාණඝාත කළා, මනුෂ්‍ය ඝාතන කළා කිවසින්. ඒ කේලාම් කීමේ පාපේ ලෝයේ බහුල වීම නිසා 20,000 ආයුෂ බැහැලා ගියා. 20,000 තියෙන කාලේ බොරුව ආරම්භ වුණා. තමන් කළ වරද වරද නොකළයි කියලා බොරු කියන්න පටන් ගත්තා.
ඒ බොරුව ලෝකයේ පැතිරීම නිසා ඔවුන්ගේ දරුවන් සාසඩුවලා දසදහහට බැහැල ගියා. දසදහහට බහිනතුරු සීලුම මිනිස්සු එක වාගේ වර්ණ සම්පන්නයි. දසදහහට බැස්සෙන් පස්සේ සමහර කෙනෙක් දුර්වර්ණයි, සමහර කෙනෙක් වර්ණවන්තයි. වර්ණවන්තයන්ගනේ දුර්වර්ණ අය ඊර්ෂ්‍යා කිරීම නිසා කාම මිත්‍යාචාර අකුසලයේ බෝ වුණා. ඒ අකුසලයේ බෝ වීම නිසා ඔවුන්ගේ දරුවන් සාවිසේ 5000ට බැහැල ගියා. 5000ට බැහැල තියෙන කාලයේදී පරිසවාච සම්පප්පලාප කියන මේ අකුසල් දෙක බෝ වුණා. මේ අකුසල් දෙක බෝ වීමෙන් ඔවුන්ගේ දරුවන්ට 2500ට 2000ට බැහැල ගියා. එසේ තියෙන කාලයේදී මිනිස්යාගේ තවත් අකුසල් දෙකක් බෝ වුණා. අභිජ්ජා විෂම ලෝභ ව්‍යාපාද කියන මෙන්න මේ අකුසල් දෙක. අනුන්ගේ දේට ආසා කරනවා, අනුන්ගේ ක්‍රෝධ ඊර්ෂ්‍යා කරනවා. මේ අකුසල් දෙක බෝ වීම නිසා ඔවුන්ගේ දරුවන්ට ආසාඩ වෙලා පරමාස 1000ක බැහැල ගියා. පරමාස 1000ට එන තුරුම ලෝකවාසී ජනතාව කර්ම කර්මඵල විශ්වාස කරමින් තිබුණා. මිසදුට ගැත්තේ නැහැ. මේ වස 1000ක බයින කාලයේදී මිනිස්යාගේ సంతාන තුල දස වස්තුක නිත්‍යා දෘෂ්ටිය පහළ වුණා. ඒ කියන්නේ දන් දීමෙන් සලක් නැහැ. මහා දම් පින්කම් පරිත්‍යාග කිරීමේ සලක් නැහැ. මවට ඕතෙන් කිරීමෙන් පලක් නැහැ. පියාට ඕතෙන් කිරීමෙන් පලක් නැහැ. මෙලවක් නැහැ. පරලවක් නැහැ. ඒ වගේම නැවත ඉපදීමක් නැහැ. ඒ වගේම මගඵල නිවන් ලබන්න ඕනේ. මේ ආදී වශයෙන් දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ ලෝකයේ ඇති වුණා. කුසල කුසල් ඵල විපාක නැති වාසේ. එයින් සිද්ධ වුණේ දහසක තිබුණු පරමාස 500ට බැහැල ගියා. 500ට තියෙන කාලයේ තවත් නිම්නිත අකුසල තුනක් බෝ වුණා. අධර්ම රාග, විෂම ලෝභ, මිත්‍යා ධර්ම කියලා. අධර්ම රාග කියන්නේ තමන්ගේ පවුලේම සහෝදරිය සමග, නැත්නම් ගුරු භාර්යාව සමග, නැත්නම් මව්තුමියගේ සහෝදරිය සමග, නැත්නම් නැන්දනිය සමග මේ ආදී මිත්‍යාචාරි පුරුදු වුණා. තමන් අයිති නැති වස්තුන් කෙරෙහි මිත්‍යාචාරය පුරුදු වුණා. ඒක අධර්ම රාග. ඒ වගේම විෂම ලෝභ කියන්නේ නීත්‍යානුකූලව සරණපත් වූ අය පවා ඕනෑවට වඩා පංචකාම සේවනයේ දෙන්න පුරුදු වුණා. මිත්‍යා ධර්ම කියන්නේ පුරුෂයන් පුරුෂයන් සමග, ස්ත්‍රීන් ස්ත්‍රීන් සමග වැරදි ලෙස හැසිරෙන්න පටන් ගත්තා. මේ නිම්බිත කුසල් තුන බෝ වීමෙන් මිනිසයන්ගේ පරිවාස අවුරුදු 200ට බැහැල ගියා. ඊළඟට අමත්කේයත, අපෙත්කේයත, අතාමඤ්ඤත, අබ්‍රහ්මඤ්ඤත, මේ කුලේ ජිත්තාපචා තියෙන අකුසල් පහක් බෝ වුණා. මවට නොසලකීම, පියාට නොසලකීම, වැඩිහිටියන් නොසලකීම, ශ්‍රමණයන්ට නොසලකීම, බ්‍රාහ්මණයන් නොසලකීම කියන මේ අකුසල් පහ බෝ වුණා. එයින් සිද්ධ වුණේ ඔවුන්ගේ දරුවන්ට ආසාඩ වෙලා වර්ෂ 100ක බැහැල ගියා. දැන් ඉතින් 80,000 ඉඳලා 10,000ට පැහැදිලි නේද? මේ කවුද මේ දැස්සේ දෙවියෙක් නෙමෙයි, ගාමිණියෙක් නෙමෙයි, ශ්‍රමණ බ්‍රාහ්මණ ආදී කෙනෙක් නෙමෙයි, සත්ත්ව సంతාන තුල 15 කෙලෙස්. සත්ක සංකාන තුළ පහළවන ක්ලේශයන්ගේ බලපෑම නිසායි මේ දසාකුසල් සත්ව සංකාන තුළ වැඩි දියුණු වුණේ. ඒ දසාකුසල් නිසා තමයි අනුපිළිවෙලින් මෙසේ ආයු, වර්ණ, සැප, බල, ඥාන, රස, මියුරු, භෝජන මේ ඔක්කොම සම්පත් නැති වුණා. දැන් ඉතින් අපේ සරුවක්යන් වහන්සේ දේශනා කරන ඒ කාලේ අවුරුදු 100යි පරමාවශ. මේ 100ක් පරමාවශද වර්ෂ 100ට එකක් බැගින් අඩුවෙලා ගිහිලා දස වර්ෂයට යන්දාසක බහිනවා. මේ දස වර්ෂයට බහින කාලයේදී මිනිස්යන්ගේ ගුණධර්ම මොනවත්වත් නැහැ, පිරිසන් සතුන් හා සමානයි. එළුවන්, කුකුලම්, වැටළුවන්, ඌරන් වගේ තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. පිනක් කුණයක් දහමක් කියන එක අහන්න නැහැ. ඒ වගේම මේ කාලේ වැඩියෙන් බලපාන්නේ ද්වේෂය, ප්‍රාණඝාතය, මස්කෑම. මේ ද්වේෂයේ උත්සන්න අකුසල් නිසාමයි මෙසේ පිරිණියගෙන ගිහින් තිබුණේ. ඔය අතරේ තේ වසර 100කට කලින් ආරංචියක් ලැබෙනවා. හද්දාසක නොකඩවා වර්ෂාවක් පතනේ වෙනවා. ඒකට අසු නොත් ඔවුනොන් කපා කොටාගෙන මැරෙන්නේ සිදු වෙනවා. ඒ නිසා මේ කාලයේත තනිතනියෙන් දුක් දෙනවල, ගින් දෙවල් වල, ගල් නෙන් වල තනිතනියෙන් ගරදී රැගෙන ගින් රැකී ආරක්ෂා වෙන්නයි කියලා. ඉතින් ටික දෙනෙක් මේක මතක සබාගෙන ආරක්ෂා වෙනවා. රවි දිනෙක මේක පිළිගන්නේ නැහැ. හරියට මේ નિયමිත කාලයේ හද්දාසක වර්ෂාවක් සිදු වෙනවා. දැක්කට අහුවෙන්නේ කිනා තවත් කෙනෙක් දකින්නේ ගොදුරක් කියලා. අන්තිමේදී ඔවුනොන් කපා කොටාගෙන කොම පැනසෙනවා.
හැංගිලා හිටියේ ටික දෙනා පමණක් ඉතිරි වෙනවා. ඒ ටික දෙනා එළියට ඇවිල්ලා බොහොම සංවේගී වෙනවා අපේ නෑයෝ ප්‍රාණඝාත නිසා විලසුණා. මින් ඉදිරියට අපි කවදාක්වත් ප්‍රාණඝාත නොකරමු කියලා එයින් වැළකීමේ අදිෂ්ඨානය ඇති කරගත්තා. ඒ නිසා ඔවුන්ගේ දරුවන්ට අවුරුදු 20ක් අවශ්‍ය වැඩි වුණා. ඒ දරුවෝ අදින්නාදානයත් ඇරියා. ඔවුන්ගේ දරුවන්ට අවුරුදු 40ක් වැඩි වුණා. මෙහෙම අනුපිළිවෙලින් ආයුෂ වැඩි වෙනවා. අනුපිළිවෙලින් ආයුෂ දෙගුණ, තෙගුණ, දහගුණ, සියගුණ, දහස්ගුණ ආදී වශයෙන් වැඩි වෙලා අවුරුදු අසංඛ්‍ය දක්වා වැඩි වෙනවා. මේ අසංඛ්‍ය ආයුෂ කාලයේදී දීර්ඝ කාලයක් අසංඛ්‍ය ආයුෂ පැවතින අයමත් මේක බහගෙන එනවා. අයමත් බහගෙන ඇවිල්ලා 80000 පරමාශයක් වන කාලයක් ඇති වෙනවා. ඒ කාලයේදී කේතුමතී කියන ප්‍රධාන රාජධානියක් ඇති වෙනවා. 84000ක් නගරවල් ඇති වෙනවා. හේතුමතේ රාජධානියේ පහළ වෙනවා සංකන ශක්තිති රජතුමා. එතුමාට 25 යෙදුම් උසැති ශත්‍රුවන් සත්මහා දිව්‍යමය ප්‍රාසාදයක් ලැබෙනවා. ඒ ප්‍රාසාදේ ශක්තිති රාජ්‍ය කරන කාලේ තමයි එතුමානන්ගේ අග්‍ර පුරෝහිත සුබ්‍රාහ්මණ කියන බ්‍රාහ්මණතුමාට බ්‍රහ්මවතී කියන මෞතුමියට පුත්ව අජිත මෙත්තිය කියන මෛත්‍රී බෝසතාණන් වහන්සේ පහළවන්නේ. ඉතින් මේ සංඝකේන ශක්තිති රජතුමා කවුද? කාශ්‍යප බුදුසසුනේටයි අපේ බුදුසසුනේටයි අතර කාලයේදී බත කර්මාන්තෙන් ජීවත් වූ පියපුතු දෙපළක් සිටියා. මේ දෙපළ බතලේ කපන්නේ ගංගායනේ යන වෙලාවේදී පසේ බුදු කෙනෙකුන් වහන්සේ සම්මුඛ වුණා. දැඹලැස්සෝ ස්වාමීන් මේ පැත්තේ මොකද? ඉන්නතුනි දැන් වස් සමාදන් වෙන කාලයේ සමීපයි කුටියක් කරවාගෙන දායක කෙනෙක් සොයාගෙන ආවා. සාදු සාදු ස්වාමීන් අපි දෙන්න ඔබ වහන්සේට කුටියක් කරවලා වස් ආරාධනා කරනවා. අපේ ආරාධනය ඉවසාවදාරණ මැනව. ඉතින් මේ පසේ බුදුරජාන් වහන්සේක පිළිගත්තා. මේ දෙන්න සුදුසු තැනක දිඹු ගන්නෙන් කුටියක් හදලා බතකොළ හැවිලි කරලා බත පෙරලි වලින් ආවරණය කරලා බතලී වලින් සතපෙන්න මැස්සක් හදලා පුතුවක් වගේ හදලා ඒ සියල්ල සම්පූර්ණ කරලා පසේ බුදුරජාන් වහන්සේ වස් වැසෙව්වා. තුන් මාසයේම දම්පින්කම් කළා. තුන් මාසයේ අවසානයේදී තුන් සිවුරු පූජා කළා. මෙම වාර තුනක්ම මේ කුටියේ පසේ බුදුරජාන් වහන්සේ වඩා හිඳුවලා වස් සමාදන් කෙරෙව්වා. මේ කළ කුසල් දෙලෙන් මේ දෙදෙනා දෙව්ලොව උපන්නා. දිවිලෝක හයේම සැරිසැරුවා. දෙව්ලොවදී නලකාර දීපුත්‍ර නමින් හැඳින්වුණා. ඔය අතරේ අවුරුදු අසංඛ්‍ය ආශ්‍රති කාලයේදී පුත්‍ර දේවතාව මනුලව පහළ වුණා. මහා පනාද නමින් ශක්තිත රජ වුණා. එතුමාට මේ විසුපත් යදුන් මාලිගාව පහළ වුණා. එතුමා නැවතත් දෙව්ලොව උපන්නා. අපේ බුදුසසුන කාලයේදී මනුලව මගධ රාජධානියේ බද්දේ නගරේ ඉපදිලා බද්දජී නමින් සිටු පුත්‍රයෙක්ව බුදුබණාසා රහත් වුණා. තාපී පැවිදි වී 80 මහා ශ්‍රාවකයන් වහන්සේ අතරතේ ප්‍රසිද්ධ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ පিত্র දිව රාජයා තාම දෙව්ලොව සැරිසරනවා. එතුමා තමයි අනාගතයේ සංකන ශක්ති රජ වෙන්නේ. ඒ අතරේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ අවුරුදු 8000ක් ගිහිසුව විඳලා 7000ක් තිස්සේ දුෂ්කර ක්‍රියා කරමින් මාලිගාවෙන් අහකින් වැඩම කළ නාගබෝධියාරා වැඩි ඉඳගෙන ලෝසුරා බුදු වෙනවා. උනාසේ බුදු වෙලා ධම්සක් දෙසීමෙන් පසුව මේ ශක්ති රජතුමා තමන්ගේ මේ විශිෂ්ටසුදුන් මාලිගාවත් අදිස්ථාන කුල විසුරුවලා දන් දීලා බුදු සසුනේ එහෙ භික්ෂුභාවයෙන් පැවිදිව හරිහත්යේට පත් වෙනවා. මෙන්න මේ ප්‍රවෘතිය සරුවක්යන් වහන්සේ අතීත ප්‍රවෘතියයි අනාගත ප්‍රවෘතිය දෙකම එකතුකට දේශනා කරලයි ඊළඟට මේ දේශනේ නිමාව දකින්නේ ඉදිරිපත් වුනේ. ඉතින් මෙහිදී සඳහන් වුණ මේ සංකලන ශක්තිත රජතුමා තමන්ගේ පුතුණුවන් සමග කළ මහා පින්කම නිසා මේ දෙදෙනාට චිත්ත සංතාන තුන ලැබුණා. බෝධිපාක්ෂික ධර්ම 37ක්. බෝධිපාක්ෂික ධර්ම කියන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ගඥාන ඵල ඥාන උපදවා ගන්න හේතු වෙන ධර්මතා 37ක් තියෙනවා. ඒවා මේ දිමුදන්නේ කොටියක් කරවා පූජා කළ කුසල බැලින් තුන් මාසයක් වශයෙන් උපස්ථාන දම්පින්කම් කළ උපස්ථාන කුසල් බැලින් තුන් චූරු පූජා කළ කුසල් බැලින් හා තුන් වාරයක් සිටේ පින්කම් සිද්ධ කළ බැවින් මේ දෙන්නාගේ සිතේ පහළ වුණ යම් දවසකදී අපට මේ කුසල බලයෙන් සතර මඟඵල පිළිවෙලින් නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න ලැබේවා කියලා.
ඒ තමයි බෝධිපාක් ධර්මයන් වැඩෙන්න හේතු වෙච්ච අදිෂ්ඨානය. ඉතින් මේක සුදුසු බෝධි සම්භාර සම්පූර්ණ වෙන තුරුමේ දෙන්න දෙව්ලොව සැරිසරුවා. එයින් පුත්‍ර දේවතාව ඊට වඩා නැනවත් කෙනෙක් වෙන්න ඇති නිසා අපේ බුදු සසුනේදී පියානන්ත කලින් අරහත්ත්වයට පත් වුණා. පිය දිව්‍ය රාජයා තාම දෙව්ලොව සැප විඳින අතර එතුමාගේ පින උත්සන්න බැවින් සක්විති රජ වෙලා ඒ ශාසනයේදීම මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගන්නවා. සරුවක්යන් වහන්සේ කියන දේශනා කලේ මේ බෝධිපාක් ධර්මයන් අතුරින් මුල්තැන ලැබෙන්නේ සතිපට්ඨාන සතරටයි. එතකොට මේ සතිපට්ඨාන සතර එදා මේ දෙදෙනාගේ සංකාණේ වැඩම නිසා තමාම තමාට පිහිටක් කරගෙන දෙව්ලොවට ගියා. තමාම තමාට පිහිටක් කරගෙන බුදුසසුනේදී මඟඵල නිවන් සුව ලබන්න වාසනාව වුණා. එනිසා සරුවක්යන් වහන්සේ මෙහෙම දේශනා කළා. ගෝචරේ භික්ඛවේ චරතේ සකේ පෙත්තිකේ විසයේ මහණෙනි, තමාගේ පියාසතු ගොදුරු බිමේ හැසිරෙත්වා. ඒ පියාසතු ගොදුරු බිමේ හැසිරෙනවා නම් කෙලෙස් මාරයට ඉඩක් ලැබෙන්නේ නැත, අරමුණක් ලැබෙන්නේ නැත. මොකක්ද මේ පියාසතු ගොදුරු බිම කියන්නේ? පියා වශයෙන් හඳුන්වන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ. සම්මා සම්බුදු පියාණන් වහන්සේ සතු ගොදුරු බිම නම් සතිපට්ඨාන සතරයි. එනිසා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණක් පිළිසේ සමදෙනා විසින් සතිපට්ඨාන නැමැති මේ ගොදුරු බිමේම හැසිරීමෙන් දවස ගත කළ යුතුයි. මේකේ නිදසුනක් සංයුත්ත නිකායේ සඳහන් වෙනවා. එක්තරා කැටකිරිල්ලක්. කැටකිරිල්ල කියන්නේ මේ කුඹුරේ ජීවත් වෙන වී කුරුල්ලෝ. එවැනි වී කුරුල්ලෙක් තොරණා කගමින් අවුව සපෙමින් හිටියා. ඒ වෙලාවට සකුණක් ගීතේන උකුස්සෙක් ඇවිල්ලා දැහගෙන ගියා මේ කුරුල්ල පැටියා. මේ කැටකිරිල්ල කෑගාලේ කිව්වා, "අනේ මගේ අවාසනාව. මගේම කාලකන්නිකම. මගේ පියා සතු ඉදෙමේ හිටියානම් මට මේ උපද්දරේ වන්නේ නැහැ" කිව්වා. එතකොට මේ උකුස්සාහනවා, "තමන්ගේ පියා සතු ඉදෙම කොහෙද? මගේ පියා සතු ඉදෙම නම් අර කුඹුරේ සීසාපු සීකැට අතරයි. ආ එහෙනම් එතන වාඩි වෙන්න ගිහින් එතනින් මගේ නිදහසක් නොවන හැටි බලන්න" කිව්වා. දැන් කැටකිරිල්ල නිදහස වෙලා ගිහින් අර කුඹුරේ ලියද්දී සීසාපු සීකැටයක් උඩ වාඩි වෙලා අභියෝගයක් කළා. දැන් ඉතින් රජා පුළුවන් නම් එන්න කිව්වා. උකුස්සාත් මාන්නාදික බැවින් අහතේ තුන් හතර වරක් සෙසාරා පියාසර කරලා වේගෙන් බැගෙන ආවා. වේගෙන් බැගෙන එනකොට මේ කැටකිරිල්ල දන්නවා දැන් ඉතාලම සමීපයි කියලා දැනගත්ත ගමන් අර සී කැටේ අස්තර රිංග ගත්තා. සිංග ගන්නකොට මොකද උනේ? උකුස්සට වේගේ දරා ගන්න බැරුව අර වේලිච්ච සී කැටේ නැටි කැටේ පපුව වැඩිලක් කලිලම් මැරිලා වැටුණා. ඒ වෙලාවේදී කැටකිරිල්ල එළියට ඇවිල්ලා සිංහනාදයක් කරන්න වගේ මගේ පියා සතු ඉදෙමේ හිටියේ නිසා සතුරාගෙන් මං ජයගත්තා කිව්වා. මෙන්න මේක නිදසුනක් වශයෙන් සරුවක්යන් වහන්සේ දේශනා කළේ. මගේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පින්වත් හැමදෙනා සතිපට්ඨාන නැමැති මේ පියා සතු ඉදෙමේ ඉන්නවනම් ඔය කෙලෙස් මාර්යාට අහු වෙන්නේ නැහැ. කෙලෙස් මාර්යා කියලා කියන්නේ මේ අපේ චිත්ත සංකානේ අපිරිසුදු කරන, කිලුටු කරන, අපිව දුකට පමුණුවන භයානක ධර්මතා රාශියක්. ඒවා කියනවා ක්ලේශ මූල වාසයෙන් තුනක්, ලෝභ දෝෂ මෝහ. ක්ලේශ වස්තු වාසයෙන් තියෙනවා 10ක්. ඒ වගේම විස්තර වාසයෙන් තියෙන 1500ක්. ඒ කොම ක්ලේශ ධර්ම, ක්ලේශ මාය. ඒ ක්ලේශ මාය අපිව ගිල ගන්න දිනවා හැම වෙලාවෙම. අර කුකුස්සා වගේ. යම් මේකෙන් අපි සතිපට්ඨාන මනසකාරයෙන් තොරව ඉන්නවනම් අනිවාර්යෙන් අපේ සිතේ මේ ක්ලේශයක් ඇතුල් වෙනවා. ඇතුල් අපෝ ගිල ගන්නවා, අපේ ගුණ ජීවිතේ ගිල ගන්නවා. අප අනතුරට භාජන කරන, අපට අකුසල් සිදු කරනවා. වචනින් නැත්තම්, කලින් නැත්තම් හිතින් හරි අකුසල් සිදු වෙනවා. ඒක නිසා නිරතුරුවම සතිපට්ඨාන පිහියෙන් වාසය කිරීම නැමැති පියාසතු ඉදමේ හැසිරෙත්වා කියලා සරුවක්යන් වහන්සේ මේ කටකිරිල්ලගේ උපමාවක් ඉදිරිපත් කරමින් දේශනා කළා කියලා. ඊළඟට අපි සඳහන් කරන්නේ අවසාන වශයෙන් සරුවක්යන් වහන්සේ දේශනා කළා. මගේ ශාසනේ සියලු දෙනාම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සියලු දෙනාම ආයුෂයෙන් වැඩෙත්වා, වර්ණයෙන් වැඩෙත්වා, සැපයෙන් වැඩෙත්වා, භෝගයෙන් වැඩෙත්වා, බලයෙන් වැඩෙත්වා කියලා අනුශාසනා පහක් කළා. එතන ආයුෂයෙන් වැඩෙත්වා කියන්නේ මේ ජීවත් වෙන වයස් ප්‍රමාණය නෙමෙයි. මේ අවුරුදු 50යි 60යි 70යි ආදි වශයෙන් වයස් ගණන් කිරීම නෙමෙයි ආයුෂයෙන් වැඩෙත්වා කිව්වේ. මේ ජීවිතේ මතු භවයන් හෙදෙත් නිවන දක්වාමත් උපනුපන් තැන දීර්ඝාවස ලැබෙන්න හේතුවක් තියෙනවා. ඒ හේතු ධර්මතා හතරක් තියෙනවා. ඒ මොනවාද?
කුසල ඡන්දය, කුසල වීරිය, කුසල චිත්තය, කුසල මීමන්සාව කියන මෙන්න මේ හතරයි. දාන, සීල, භාවනා ආදී කුසල ක්‍රියාවන් කිරීම සඳහා යන්තාක් ඡන්දය ඇති කරගන්නවා නම් ඒක දීර්ඝාවසට හේතුවක්. යන්තාක් වීරිය පහළ කරගන්නවා නම්, යන්තාක් කුසල චිත්තය ශක්තිමත් කරගන්නවා නම්, යන්තාක් මීමන්සනේ නුවණ පහළ කරගන්නවා නම් මෙන්න මේ හතර දියුණු කර ගැනීම නිසා පුද්ගලයා ශ්‍රේෂ්ඨ සීලවන්තයෙක් වෙනවා. එවැගේම ධ්‍යාන සමාධි සමාපatti ලබන්නේක් වෙනවා. එසේම විපස්සනා ඥාන වඩන්නේක් වෙනවා. ඒ ඉර්ධිපාද 14ක් මේ කියවේ. මේවාට අධිපති කියලා කියන ඉර්ධිපාදක් කියලා කියනවා. මේ ඉර්ධිපාද 4 තමන්ගේ සිතේ වැඩුණා නම් දියුණු කරගත්තා නම් මේක තමයි ආවිස කියලා කියන්නේ. ත්‍රිසා මගේ ශාසනයේ සීල දෙනා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සීල දෙනා උපනම්පත්තන ආයුෂයෙන් වැඩෙන්නත් විනස් නොවන ආයුෂ වෙන අමා මහ නිවන සාක්ෂාත් කර ගන්නට මඟඵල නිවන් සුව ලැබෙන ධර්මාන ධර්ම ප්‍රතිපදාවේ යෙදීම පිණිස මේ කියන ඡන්දචේ විරිය චිත්ත වීමන්සා කියන ත්‍රිදිසා ධර්ම වඩත්වා කියලා අනුශාසනා කොට වදාළා. ඊළඟට වර්ණ සම්පත්තිය. වර්ණ සම්පත්තිය කියන්නේ මේ ශරීරයේ පාට නෙමෙයි, ගුණ වර්ණාවක් නෙමෙයි. ශරීරයේ පාට ගුණ වර්ණාවක් කියන්නේ මේවා ලැබෙන්න හේතුවක් තියෙනවා. ඒ හේතුවයි මොනවද මේ හේතුව? සුපරිසුද්ධව රක්නා සීල සම්පදායයි. ගෘහස්ත පින්නතුන් විසින් නීත්‍ය සීල වශයෙන් පංච සීල, ආගේ වස්සමක සීල, අධි සීල වශයෙන් උපෝසත අෂ්ඨාංග සීල, නවාංග උපෝසත සීල, ගාහක දස සීල මේවා ආරක්ෂා කරනවා. සාතනේ පැවිදි උතුමන් වශයෙන් සාමණේර දස සීලේ කෝටියක් සංගරූප සම්පදා සීලේ රකින්නවා. මේ තම තම රක්ෂා සීලයේ අංග 8කින් රකින්නවා. අඛණ්ඩ, අච්ඡිද්‍ර, අසබල, අකල්මාස, බුද්ධිස, විඤ්ඤුප්පසත් අපරාමත්ත සමාධි සංවද්ද ටික. අඛණ්ඩ කියන්නේ රක්ෂා සීලයේ මුලින් වශයෙන් නොකඩා රකින්නවා. අච්ඡිද්‍ර කියන්නේ මැදින් නොබිඳ රකින්නවා. අසබල කියන්නේ තනියම පෙරලියක පෙරලියක සීකපද නොමිද රකින්නවා. අකල් මාතිකනේ තනින් තන සිකපද නොමිද රකින්නවා. බුද්ධිස කියන්නේ ලෞකික ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදියක් අපේක්ෂා නොකොට නිවන් සතා රකින්නවා. සීලය විඤ්ඤුප්පසත් කියන්නේ බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා දුටුව සාදුකයානුමෝදම් වෙන්නේ සුදුසු පරිද්දෙන් සීලය රකින්නවා. එවැගේම අපරාමත්ත කියන්නේ මේ සීල නිසා මට දෙව්ලෝ යන්න ලැබේවා, සක්විති රජ වෙන්න ලැබේවා, ප්‍රදේශ රජ වෙන්න ලැබේවා, ධනෙ ලැබේවා, පිරිවර ලැබේවා ආදි වශයෙන් මා සම්පත් නොපතා නිවන් පතා රක්නා සීලයට කියනවා අපරාමත්ත සීලය. සමාධි සංවත්තිනිය කියන්නේ මේ විදිහේ රක්නා සීලය නිසා වාඩි වෙලා හිටස් සිටියා හිත සමාධි වෙනවා. හිතගනීපියා හිත සමාධි වෙනවා. අයිතිමින් හිටියත් නිදාගනීපියා හිත සමාධි වෙනවා. මොකද හිතේ විචිලිතරයක් එන්නේ, පසුතැවිල්ලක් එන්නේ, මගෙන් අසවල් සීකපදේ කිලුටුණා බිනුණා කියලා සැකයක් නැහැ. ඒක නිසා තමන්නේ කුක්කුච්චයක් විචු මේ පසුතැවිල්ලක් නොමැති බැවින් හැම තැනකදීම භාවනාවට හේතු ප්‍රමණින් හිත සමාධි වෙනවා. මෙන්න මේ ආකාරයෙන් රක්නාලද සීලය සීල විසුද්ධිය හැටේට හඳුන්වනවා. ඒ විදිය සීලය රැක්කා නම් උපනුපන් තැන බොහෝම ලස්සන ශරීර ලැබෙනවා. උපනුපන් තැන සෑම දිනාගේ ගුණ වර්ණාව තමාට ගලාගෙන එනවා. අහස පුරා දෙවියන් බ්‍රහ්මයන් දක්වා දසදිසා දක්වාම තමන්ගේ ගුණ කතනේ පැතිරෙනවා සීලවන්තයාගේ. ඒ නිසා මගේ ශ්‍රාවකයෝ කායික වර්ණයෙන්ද ශරීර වර්ණයෙන්ද එවාගේ ගුණ වර්ණයෙන්ද වර්ණවන්ත වනු පිණිස සීලවන්ත වෙත්වා කියලා දෙවෙනි අනුශාසනාව කළා. තුන්වෙනි කාරණය සැපයෙන් වැඩෙත්වා කිව්වේ. මේ කියන්නේ ඉඳුරම් පිනවීමේ සැපයක් නෙමෙයි. ඇහෙන් දැකලා, කනෙන් අහලා, ගඳ සුවඳ විඳලා, එවාගේම රස නීරස විඳලා, කයට ස්පර්ශ විඳලා, එයින් ලැබෙන ආස්වාදයක් නෙමෙයි. එ නැත්තම් ධනේ නිසා, කුලයේ නිසා, දූ දරුවන් නිසා, දේපල නිසා, නම්බුනාම නිසා විඳින සැපයකුත් නෙමෙයි. මෙතන සැපේ නමෙන් කියන්නේ නිරාමිෂ සැපයයි, නීවරණයන්ගෙන් තොර සැපයයි, එනම් සමාධියයි. සමාධිය නමින් මෙතන හැදෙන්නේනවා උපචාර සමාධිය සහ අෂ්ඨ සමාපatti. උපචාර සමාධිය කියන්නේ නීවරණයන්ගෙන් තොර වූ කාමාවචර චිත්ත සමාධියයි. අෂ්ඨ සමාපatti කියන්නේ රූපාවචර ධ්‍යාන 4 සහ අරූපාවචර ධ්‍යාන 4යි. මේවා හිතේ එකක් හරි උපදවා ගත්තා නම් ඒ තැනැත්තා විඳින්නේ නිරාමිෂ සැපයක්. ඒ නිරාමිෂ සැපයේ අදට නෙමෙයි නිවන දක්වාම යනවා. ඒ කියන්නේ ඒ ධ්‍යාන සිත් වැඩීමෙන්, සමාධි සිත් වැඩීමෙන්
ඒ තුලින් තමගේ සංකානේ ඉන්ද්‍රිය බල බොජ්ජංග මාර්ගාංග මේ කියන බෝධිපාක්ෂාරණයන් හිතේ දියුණු වෙනවා. ඒ දියුණු වීම නිසා තමගේ සිතේ ඒ සමාධිය පිහිට කරගෙන විපස්සනා වඩලා මගඵල නිවන දක්වාම අවබෝධයක් ලබනවා. මෙන්න මේක නිසා මගේ ශ්‍රාවකයන් විසින් සැපවත් වීම පිණිස සමාධි භාවනා වඩත්වා කියලා තුන්වෙනි අනුශාසනාව කළා. හතරවෙනි අනුශාසනයේ භෝග සම්පත්තිය ගැනයි. එතන භෝග සම්පත්තිය කියන්නේ මේ දේවල් දොරවල් ඉඩකඩම් යාන වාහන වතු පිටි කුඹුරු ආදී මේවා නෙමෙයි. මේවා නෙමෙයි භෝග සම්පත්තිය කියලා කියන්නේ මෙතන. භෝග සම්පත්තිය කියන්නේ මේ ජීවිතේ නිවන් දකින ඥාති දක්වාමත් උපනුපන් තැන අවශ්‍ය අවශ්‍ය දේවල් දුටු දුටු තැන හැම පැත්තෙන්ම ලැබෙන්නේ සුදුසු තරම් භාග්‍යවන්ත ගුණයක් උපදවා ගැනීමයි. ඒ මොනවද? ඒ කියන්නේ උපනුපන් තැන දෙමෝපියන්ද ප්‍රිය වෙන්නේ, සහෝදර සහෝදරියන්ද ප්‍රිය වෙන්නේ, මව්පස පියපස සිළු ඥාතීන්ද ප්‍රිය වෙන්නේ, ගම්වැසියන්ද ප්‍රිය වෙන්නේ, රටවැසියන්ද ප්‍රිය වෙන්නේ, ලෝවැසියන්ද ප්‍රිය වෙන්නේ, තමන්ගේ සිතේ දියුණු කරගන්නා ලද සතර බඹ විහරණය නිසායි. මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා ගුණාංග හතරයි. මේ ගුණාංග හතර යම් පමණක් දියුණු කරගන්නවා. ඒ දියුණු කරගන්නා පමණට මුළු ලෝවැසියන්ද තමා ගැන අනුකම්පා වගේම ප්‍රසාදය ඇති වෙනවා. හැම දිනකටම ප්‍රේමනාප භාවය ඇති වෙනවා. ඒ සිව් බඹ විහරණයේ වැඩි වීම නිසා සැපෙන් නිදෙනවා. සැපෙන් අවදි වේදවා. නපුරු සිර නොදකින්නෙක් වෙනවා. මිනිසයන්ට ප්‍රිය වෙනවා. අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා. දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා. වසවිස අවියාවුද ගිනි විපත්ති වළකිනවා. ඒ වගේම මහායිත සමාධි වේදවා. මෝහනේ වර්ණේ පහපත් වෙනවා. නුමුලාව කලුරේ කරනවා. ඥාන වඩා හිටියනම් බමලෝ උපදිනවා. එසේ නැතත් සුගතියේ උත්පත්තිය ලැබෙනවා. උපනුපන් තැන අර වගේ රටවැසියන්ගේ ගම්වැසියන්ගේ මව්පස පියපස ඥාතීන් දෙමව්පියන් සහෝදර සහෝදරියන්ගේ විශේෂ පිපුණු මලක් වාගේ ගලේ පැලඳි මුතුආරයක් වාගේ ප්‍රියමනාප භාවයට පත් වෙනවා. හැම දිනම මේ තැනැත්තා දකින්නේ කතා කරන්නේ ආශා කරනවා කැමති වෙනවා. උසස් තනතුරු ලබන්නක් එතුමා වාසනාවන්ත වෙනවා. මේක නිසා උපනුපන් තැන භෝග සම්පල් ලැබුණු පිණිස මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා වඩත්වා කියලා සතරෙනි අනුශාසනා පැවැත්වුවා. පස්වෙනි කාරණේ තමයි බලයෙන් වැඩෙත්වා. මොකක්ද මේ බලය කියන්නේ? ධන බලය නෙමෙයි, පරිවාර බලය නෙමෙයි, සේනා බලය නෙමෙයි, එවාගෙම නම්බුනා මාගේ තනතුරු බලයක් නෙමෙයි, වෙනත් ලෞකික ආමිස බලයක් නෙමෙයි. මේ බලය නමෙන් හැඳුන්වුවේ ප්‍රඥා බලයයි. ප්‍රඥාවේ තේනවා චින්තාමේ ඥානයේ, සුතමේ ඥානයේ, භාවනාමේ ඥානයේ කියලා අවස්ථා තුනක්. චින්තාමේ ඥානය කියන්නේ කාගෙන්වත් අසාදරාගෙන නෙමෙයි, කේවල නෙමෙයි, පාඩම් කරලා නෙමෙයි, තමන්ගේම නුවණින් යම් යම් දේවල් තීරණය කරගෙන නිෂ්පාදනය කරන්න සමර්ථ වේවා. තමන්ගේම නුවණින් කරන ඒ නිෂ්පාදන සඳහා යෙදු නුවණට කියනවා චින්තාමේ ඥානය. ඒක යෝනිසෝ මනසිකාණයට අයිති. ඊළඟට සුතමේ ඥානි කියන්නේ බණ ඇසීමෙන්, බණ පොත් කියවීමෙන්, බණ පාඩම් කිරීමෙන්, එවාගේ භාෂා ශාස්ත්‍ර ඉගෙනීමෙන්, ඒවාගේ දෙයකින් ලැබෙන අධ්‍යයනයේදී කියන සුතමේ ඥානි කියලා. භාවනාමය ඥානයයි මෙතන සඳහන් කරන්නේ. භාවනාමය ඥානය කියන්නේ සමත භාවනා, විපස්සනා භාවනා සම්බන්ධ උපදවා ගන්න ප්‍රඥාවයි. සමත භාවනා කියන ඔක්කොම 40ක්. දසකචන ධ්‍යාන, දසාසභා ධ්‍යාන, අනුස්සති 10, බ්‍රහ්ම විහාර 4, ආහාර පටිකෝල සංඥා, ධාතු මනසිකාර, අරූප සමාපatti 4 කියලා ඔක්කොම කියන 40ක්. එයින් දසකචනයෙන් රූපාචර ධ්‍යාන සියල්ල උපදවන්න පුළුවන්. දසකචනයේ අතුරෙන් ආසාස සතිනේ ඇර ඉතිරි නමයින් අරූප ධ්‍යාන සියල්ල උපදවන්න පුළුවන්. දස අසුබයෙන් පළවෙනි ධ්‍යානෙ පමණක් උපදවන්න පුළුවන්. මෛත්‍රී කරුණා මුදිතා කියන මේ තුنين ධ්‍යාන තුනක් තුනක් උපදවන්න පුළුවන්. උපේක්ෂා භාවනාවෙන් හතරෙනි ධ්‍යානෙ පමණක් උපදවන්න පුළුවන්. අනුස්සති 10ෙන් කායගත සතිය වැඩිමින් ප්‍රථම ධ්‍යානෙ උපදවන්න පුළුවන්. ආනාපාන සතිය වැඩිමින් රූපාච ධ්‍යාන සියල්ල උපදවන්න පුළුවන්. ඉතිරි භාවනා 10. ඒ කියන්නේ අනුස්සති 8යි, ආරේ පටිකූල සංඥාවයි, චතු ධාතු බවත්තානි කියන ධාතු මනසිකාරයයි 10ෙන් උපචාර ධ්‍යාන පමණක් උපදිනවා. ඊළඟට අරූප සමාපatti වලින් අරූප ධ්‍යාන 4 උපදිනවා. මේවා වැඩෙනවා. මේවා වැඩි වීම නිසා මේක මෙයින් ඇති වෙන්නේ භාවනාමය ඥානය. ඒවා සම්බන්ධ විවිධ ආකාරයෙන් සමන්ත කරුණු ඉගෙන ගන්න කියනවා. කටින භාවනා වැඩීමේදී පරිකාරම නිමිත්ත, උග්ගා නිමිත්ත, ප්‍රතිභාග නිමිත්ත මේවා.
පරිකාරම සමාධි, උපචාර සමාධි, අර්පණා සමාධි මේවා ඒවා ඉගෙන ගන්න තියෙනවා. ඒවා ආબોධ කර ගන්න තියෙනවා. එවාගේ ප්‍රථම ඥානේ නම් මේ අංග පහ, ද්විතිය ඥානේ නම් මේ අංග තුන, තෘතිය ඥානේ නම් මේ අංග දෙක, චතුර්ථ ඥානේ නම් මේ අංග දෙක, අරූප සමාප්‍රති කියන්නේ මේවා කොහොම තමන් අධ්‍යයනය කරලා අධ්‍යක්ෂින් ලබා ගන්න. ඒවාට කියනවා සමාධි භාවනාමය ඥානයි කියලා. ඊළඟට තියෙනවා විපස්සනා. මේ සමාධි භාවනා වැඩ වූ කෙනෙකු විසින් තමා ලබාගත් සමාධි ආලෝකයෙන් හැරෙනවා විපස්සනාවට. ඒ හැරෙන්නේ බොහෝතෙන් ධාතු මනසිකාරයේ දොරටු කරගෙනයි. අපේ මේ ශරීරයේ තියෙන සතර මහා ධාතුවක් පඨවි ආපෝ තේජෝ වායෝ කියලා. ඒ සතර ධාතු ප්‍රධාන කොටගෙන සුද්ධාසිනල රූප කලාප තේනවා රූප ආසාට බැගින්. ඒ වගේම රූප 9 බැගින් කලාපක් තේන රූප 10 බැගින් කලාප තේනවා. ඒ වගේ කලාප ක්‍රම ඔක්කොම තේනවා 23ක්. ඒවා ඔක්කොම දැක ගන්නවාර ආලෝකේ. ඒ කියන්නේ දැන් අපේ හෘද වස්තුවට ආලෝකයේ විහිදුවලා ඒ තින රූප කලාප 6ක් රූප වාතයෙන් 54ක් තියෙනවා. ඒ කලාප 6 රූප 54 දැක ගන්නවා. චක්ෂුනේ ద్వාරේ චක්ඛවස්වේත් ඒ වගේ රූප 54ක් තියෙනවා. ශෝතවස්වේත් 54ක්, ගානවස්වේත් 54ක්, කාය ජීවවස්වේත් 54ක්, කායවස්වේත් තියෙන රූප 44යි. එවාගෙම ජතරාග්නේ රූප 9ක් තියෙනවා. ඊළඟට භාමේ තමන්ගේ సంతානෙහි චිත්ත සමුත්ථාන වශයෙන් රූප කලාප 8ක් බැගින් ලැබෙනවා. චිත්ත සමුත්ථාන වශයෙන් රූප කලාප 4ක් ලැබෙනවා. ආහාර සමුත්ථාන වශයෙන් රූප කලාප 2ක් ලැබෙනවා. මේවා ඔක්කොම දැක ගන්නවා රූප. ඒවාගේ හේතු සම්බන්ධතා දැන ගන්නවා. ඒවා එකක් එකක් ගානේ ලක්ෂණ රස පච්චුපාඨාන පදත්තාන මේවා දැක ගන්නවා. මේ දෙයට එයින් ලැබෙන ආභෝධයේදී කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා. තමන්ගේ චිත්ත සංතානයේ සීලම චිත්ත ඡායසක ධර්මිනුත් දැක ගන්නවා. බාහිර සංතානවලත් නාම රූප දැක ගන්නවා. එයින් නාම රූප පරිච්ඡේද ඥානය උපදවා ගන්න. එයින් නොනැති ඊළඟට මේ නාම රූප කියන්නේ ඒවා දෙවියෝ නෑවා නෙමෙයි. ඉදේ හටගත්ත නෙමෙයි. ඒවා හේතුඵල සම්බන්ධතාව ආභෝධ කර ගන්නවා පටිච්ච සමුප්පාදය අනුව. ඒකට කියනවා ප්‍රත්‍ය පරිග්‍රහ ඥානය කියලා. ඊළඟට ඒවා හරවන අත්‍රි ලක්ෂණ විපස්සනාවට. එයින් ලැබෙන උදය වය කියන ඥානයක්. උදයව්‍ය ඥානය. ඒකට කියනවා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා. උදයව්‍ය ඥානය. උදයව්‍ය ඥානය ලැබුණේ සම්මාර්ථන ඥානයේ ආරම්භ කිරීමෙන්. සම්මාර්ථන ඥානය කියන්නේ ත්‍රි ලක්ෂණයට නැංවීම. ඊළඟට භංගානුපස්සනා ඥාන, බාහිකපාඨාන ඥාන, ආදීනවාන උපස්සනා ඥාන, නිබ්බිදා ඥාන, මුංචිතුකාම්මිතා ඥාන, පටිසංකානුපස්සනා ඥාන, සංකාරුපේක්ඛා ඥානය, අනුලෝම ඥානය කියලා ඥාන පරම්පරාවක්ම ලැබෙනවා. ඒ කොම භාවනාවේ ප්‍රඥා බලයයි. ඊළඟට සෝතාපට්ටි මග්ග ඥාන ඵල ඥාන, සකදාගාම මග්ග ඥාන ඵල ඥාන, අනාගාම මග්ග ඥාන ඵල ඥාන, අරහත් මග්ග ඥාන ඵල ඥාන කියලා මේ ලෝකෝත්තර ඥාන අට පහළ වෙනවා. ඒතකොට මෙන්න මේකේ නේ ධ්‍යාන වැඩිීමේ ප්‍රඥාව, විපස්සනා වැඩිීමේ ප්‍රඥාව සහ මාර්ගඵල ඉදීමේ ප්‍රඥාව. මේකට කියනවා ප්‍රඥා බලය. මේ ලෝකේ විඳින්න බැරි, යටපත් කරන්න බැරි බල ධර්ම තියෙනවා පහක්. ඒවට කියනවා පංච මාර බලය කියලා. ක්ලේශ මාරය, ස්කන්ධ මාරය, අභිසංස්කාර මාරය, දීපුත්‍ර මාරය සහ මච්ච මාරය කියලා. මේ මාර ධර්ම පහ මැද පවත්වන තුන එකම බලය තමයි භාවනාමය ප්‍රඥා බලය. අන්තිමට ලැබෙන අරිහත් මාර්ග ඥානයෙන් මේ සියලුම මාර බල සියලුම විදමනේ වෙනවා, විනාශ වෙනවා. ඒක නිසා මගේ ශ්‍රාවකයන් විසින් මේ දීර්ඝ සංසාරයේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආදී වශයෙන් අනන්ත දුක් විඳින්මින් ආපු මේ ස්කන්ධ පරම්පරාව ජයගෙන මාර ධර්ම පහ අභිභවනය කරගෙන කවදාකවත් මාරයන්ට යටත් නොවෙන්නේ මච්චු දෙය ඉක්මවා යන්නේ අමච්චු දෙය කියන මඟඵල නිවනටපත් වෙන මේ සතර මඟඵල නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිස ප්‍රඥා වඩත්වා කියලා අනුශාසනා කළා. ඉතින් මේ දේශනාව තුළින් ඒ සමාධිමත් ධර්මයට සවන් දුන්නා වූ සංඝපිරිසතුරි 20000ක් දෙන ත්‍රිවිද්‍යා සත් අභිඥා සිව් පිළිසිනියා ඥාන සහිතව මහා රහත් භාවයට පත්වේ වදාළා. ඊළඟට අනිත් දීපිරිසතුරෙන් විශාල දෙනෙක් විශාල පිරිසක් මාර්ගඵල නිවන් සුව සාක්ෂාත් කළා. අහසේ දෙවි දේවතාවෝ තෙතේම අධිගම ලැබුවා.
මේ දේශනය හඳුන්වන්නේ චක්‍රවර්ති සිංහනාද සූත්‍රය. දීඝනිකා විසුපස්සනේ සූත්‍ර දේශනාව. මේ දේශනාව තුළින් අපට ගන්න විශාල අර්ථ සම්භාරයක් තියෙනවා. ඒ කියන්නේ මේ දික් සතරදී අපේ භවයෙන් භවයට නැත නැත මුණ ප්‍රාණ සිදුවන දේවල්. ඒ කියන්නේ කාලයකට අවුරුදු අසංඛ්‍යාතයක් අපි ඉපදෙනවා. ආය කාලයකට දසවර්ෂයට බැලලා සත්ව විනාශයකට ලක් වෙනවා. ඉතින් මේ වෙනස් වෙන ලෝකයේ තුල අපේ අර ලෝකත් ස්වභාවයට අනුව ක්ලේශයන්ගේ බලපෑම වලට යටත් වෙනවා. ඒ නිසා අර අසංඛ්‍ය ඉඳලා ආවසයෙන් පිරිනෙනවා, වර්ණයෙන් පිරිනෙනවා, සැපයෙන් පිරිනෙනවා, කාය බලයෙන් පිරිනෙනවා, ඥාන බලයෙන් පිරිනෙනවා, ගුණයෙන් නුවණින් පිරිනෙනවා, සද්ධායෙන් සීලයෙන් සුතියෙන් ත්‍යාගයෙන් ඥාණයෙන් පිරිනෙනවා, පිරිනෙලා පිරිනෙලා අයමත් අන්ත පරිහානියට පත් වෙලා සත්ව විනාශයට ලක් වෙනවා. ආයමත් ඉතින් ගුණ ධර්ම දියුණු කරගෙන දියුණු කරගෙන ගියත් ආයෙත් ওই තත්ත්වයට එනවා. මේ වාගේ තමයි මනුෂ්‍ය ලෝකය. ඔය නතරේ තිරිසන් අපායට අනන්ත වාරවල යන්න වෙනවා. තේතාපායට යන්න වෙනවා. අසුරාපායට යන්න වෙනවා. ලෝකාන්තර නරකයට යන්න වෙනවා. අතමානරෙකට යන්න වෙනවා. ඔසුපත් නරකයට යන්න වෙනවා. ඉදසක් වලටත් යන්න වෙනවා. මේ වාගේ දුක් ඇති තැන් වලට අනන්ත වාරවල අපට යන්න වෙනවා. එවාගේ අපේ කලාතුරකින් මනුලෝකයට එනවා. තවත් කලාතුරකින් දෙව්ලෝකයට යනවා, බඹ ලෝකයට යනවා, අරූප ලෝකයට යනවා. ඉහළ ලෝකවලට යනවාට වඩා පහළ පාත ලෝකවලට තමයි වැඩියෙන් යන්නේ. මෙන්න මේක නිසා මේ ලෝක ස්වභාවය ලෝතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කළේ කාගේවත් මෙහෙයවීමක් නොවේයි. මේ ක්ලේශ ධර්මයන්ගේ බලපෑම නිසායි මේ දියුණු වීම හා පිරිහීම සිදුවෙන්නේ කියන එක සරුවක්යන් වහන්සේ තෝරලා දුන්. අර පටිච්චසමුප්පාද දේශනාවේ සඳහන් වෙනවා උප්පාදාවා භික්ඛවේ තථාගතානං අනුප්පාදාවා තථාගතානං ඊතාවසා ධාතු යදිදං ධම්ම නියාමතා ධම්මච්චිතා ධම්ම නියාමතා කියලා. බුදුවරයන් වහන්සේලා ලෝ පහළ වුණත් නූපන්නත් මේ ලෝකයේ තියෙන හේතුඵල ධර්මතාව හැමදාම එකලෙස පවතිනවා කියන එක මෙහිදී සඳහන් කළා. ඒක නිසා මේ ලෝක ස්වභාවයට යටත් වෙලා හරියට රෝධයක් මෙන් කැරකෙන මේ භව චක්‍රයට යටත් වෙලා සංසාරයේ අනන්ත ජාතිවල ජාති ජරා මරණ ආදීන් පෙළෙන අපමිසින් ලෝතුරා බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මේ උත්තරීතර නිර්වාණ ගාමිනී ප්‍රතිපත්ති මාර්ගයේ වෙන සතිපට්ඨාන භාවනා මුල් කොට ඇති මේ භාවනා පිළිවෙත් අනුගමනය කරමින් මේ භවතරණය කිරීම සඳහා පිය නැගී සිටින කෙනෙක් මේ දේශනෙන් ගත යුතු විශේෂ අනුශාසනාවක්. ඒකම අපි තවත් අදිස්ථානය කරගන්නට ඕනේ. දැන් මෙහිදී සඳහන් කළ අර අවුරුදු 80,000 ඉඳලා ප්‍රාණඝාතාදී අකුසල් ආරම්භ වෙච්ච හැටි. කනිසා පතාදමේ ජීවිතේ සා පිරිසුදු පන්සිය රකින අතර අතසිල් දහසිල් ආදී ගුණ රකින අතර මේ ජීවිතේ අරහත්ත්වයේ සාක්ෂාත් නුනොත් නිවන් දකින තුරු උපනුපම් භවයක් පාසා අපාතින් කවදාකවත් ප්‍රාණඝාතයක් නොවේවා, අදින්නාදානයක් නොම වේවා, මිච්ඡාචාරයක් නොම වේවා, රාගේ මුසාවාදයක් නොකිය වේවා, කේලමක් නොකිය වේවා, පරිසබසක් නොකිය වේවා, හිස්බසක් නොකිය වේවා, සුරාපානයක් නොම කෙරේවා, අනුන්ගේ දේට දැඩි ආසාවක් ඇති නොවේවා, ක්‍රෝධී ඊර්ෂ්‍යා ඇති නොවේවා, නිසුදු ප්‍රඥාවක් නොවේවා කියලා අපි දැඩිසේ අදිස්ථාන කරගන්න ඕනේ. ඒ වාගේ ක්ලේශ ධර්මයන් සිදුවෙන්න හේතු වෙන උපක්‍රේත 16ක් තියෙනවා. ඒවත් අපි අදිස්ථාන කරලා යටපත් කරන්න පුරුදු වෙන්න ඕනේ. අභිජ්ජා ව්‍යාපාද, ක්‍රෝධ උපනාහ, ඉස්සා මච්චරිය, මායා සාතේය, සම්බ සාරම්භ, මස්ස පලාස ඉස්සා මච්චරිය, මායා සාතේය, සම්බ සාරම්භ, මාන අතිමාන මද ප්‍රමාද කියන මේ 16 මහා උපක්‍රේෂයක් තියෙනවා. නිසා අප මේ රක්නා සීලය නිසා අප සිදු කරන සෑම කුසලයක් නිසා ඒ ශක්තිය බලයෙන් අපට නිවන් දකිනා තුරු මේ 16 මහා ක්ලේශයන් උපක්ලේශයන් යටපත් නොවි අපේ නිවන් මාර්ගය ගැනීමට ජාති ජාතිත් වාසනා වේවා කියලා අපි අදිස්ථාන කරලා තියාගන්නට ඕනේ. එවාගෙම මෙහිදී සඳහන් වෙනවා සතිපට්ඨාන භාවනාවක් ගැන. මේ සතිපට්ඨාන භාවනාව කොහොම තියෙනවා විශේෂයක්. ඒ විශේෂ කැඳාරුන් සතිපට්ඨාන භාවනාව හැම කුසල් සිතක් ගානේ අපට එකතු වෙනවා. දැන් අපි නිදසුනක් වශයෙන් කියනවා නම් දැන් අපි නමස්කාරය කියුවා. මේ නමස්කාරය කියන කොටත් අපේ සිතේ සතිපට්ඨාන හතර වැඩෙනවා. එවාගෙම තිසරණේ කියන කොටත් සීලය සමාදන් වෙන කොටත් එක වචනයක් ගානේ අපේ සිතේ සතිපට්ඨාන හතර වැඩෙනවා. එවාගෙම දොහොත් ළඟ වඳින කොට පතංග පිළිචා වඳින කොට සාදුකාර දෙන කොට මේවත් පිළිවෙත් කරන කොට සිතක් සිතක් ගානේ සතිපට්ඨාන හතර වැඩෙනවා පින්නතුනි.
එවාගේම අපි යම් කිසි දෙයක් මනසුකාර කරනවා බුදු ගුණ හිතින් කියවනවා වචනින් කියවන දහම් ගුණ සංග ගුණ හිතින් කියනවා වචනින් කියවනවා එවාගේම මෙත් වැඩෙනවා මේ හැම තැනකදීම අපේ සිතේ සතිපට්ඨාන අතර වැඩෙන බව අපි තේරුම් කරගන්නට ඕනේ අපි දැන් සඳහන් කරමු නමස්කාරය කියනකොට කොහොමද සතිපට්ඨාන අතර වැඩෙන්නේ ඒ නමස්කාරය කියන වෙලාවේ අපේ සිතේ පහළ වෙනා පින්නතුනි කුසල් සිතත් එක්ක ඡායසක ධර්ම 33ක් ඒ සුස්තන 33 ඇතුලේ තියෙනවා සෝබන ඡායසක ධර්ම 19ක් ඒ 19න් එකක් තියෙනවා සති කියලා ඡායසිකයක් මේ සති ඡායසිකේ අර ඒ මොහොතේදී අපේ හිතේ පහළ වෙන අපි දොහොත් නගා වඳිනවනේ නමස්කාර කරනකොට අන්න ඒ කය හැසිරීමේ මේ කුසල් සිහියෙන් අන්න කායානුපස්සන සතිය සතිපට්ඨානෙ ඒලයි අපේ සිතේ සොම්නස තියෙනවා සතුට තියෙනවා සතුටෙන් අපි නමස්කාර කියන්නේ එතකොට සිතේ ඇතින සොම්නස් වේදනාව සිහියෙන් යුක්ත දවෙන් අන්න වේදනානුපස්සනාව ඒ වගේම අපි මොහොතේ තියෙන කුසල් සිහිය සිතක් ඒ කුසල් සිතේ සිහියෙන් යුක්ත දවෙන් ඒක චිත්තානුපස්සනා සතිපට්ඨානෙ ඊළඟට අපි ඒ ත්‍රි ඡායසක ධර්මයන් සිතත් එක්ක ත්‍රි ඡායසක ධර්මයන් සිහියෙන් යුක්තයි ඒක ධම්මානුපස්සනා සතිපට්ඨානෙ ඔය වගේම හැම කුසල් සිතක් ගානේ සතිපට්ඨානෙ සම්බන්ධ වෙන හැටි අපි තේරුම් කරගත්තාම අපට තියෙන්නේ සෑම ඉරියව්වක සබන පීවරක් ගානේ හෙළන හුස්ම රැල්ලක් පාසා කුසල් සිතින් වාසය කරන්න පුරුදු වීමයි කුසල් සිතින් වාසය කිරීම සඳහා කළ යුතු වන්නේ ඊට සුදුසු මානසිකාර හිතේ පෙළ ගස්වා ගැනීමයි අපි මෙතන කියවුණානේ සතර බම විහෙරණේ කියලා භෝග සම්පත් ලබන්නේ ඒක බොහොම ලේසි දෙයක් ඒක බොහොම ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් දැන් මේ ආශ්‍රමයේ ඉස්සරහට එනකොටම අපට හිතන්න පුළුවන් මේ ආශ්‍රමයේදී අහසේ දෙවියෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මේ ආශ්‍රමයට වැඩම කරන ස්වාමීන් වහන්සේලා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මේ ආශ්‍රම වාසී සිල්මයන් වහන්සේලා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මේ ආශ්‍රමයේ සම්බන්ධ දායක දායිකාවෝ සියල්ලෝම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මේ ආශ්‍රමයට අද පැමිණෙන සෑම දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඊළඟට මේ ඉදිරිපත් වෙනකොට මේ පාරක් තියෙනවා මේ පාර හැදුවැත්තෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා මේ ගේට්ටුව හැදුවැත්තෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා මේ ගස්කොළන් වැවුවැත්තෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මේ කුටිසෙනසුන් නිදුකලැත්තෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මේ පඩිපළ හැදුවැත්තෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මේ දොර ජනෙල් හැදුවැත්තෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මේ වගේ කොච්චර පුළුවන් ද අපට හිත හිතා මෛත්‍රියේ පිරි සිත පිහිටුවන්නට කෙනෙක් දකින ගමන්ම නිදුක් නිරෝගී සුවපත් වේවා කියලා හිතන්න පුළුවන් කෙනෙකුට යමක් දෙනකොට නිදුක් නිරෝගී සුවපත් වේවා හිතන්න පුළුවන් කෙනෙකුගෙන් ළමක් ගන්නකොට නිදුක් නිරෝගී සුවපත් වේවා කියලා හිතන්න පුළුවන් කෙනෙකුට වචනයක් කියන්න පළමුවෙන් නිදුක් නිරෝගී සුවපත් වේවා කියලා හිතන්න පුළුවන් කෙනෙකුට ආචාර කෙනීමේදී නිදුක් නිරෝගී සුවපත් වේවා හිතන්න පුළුවන් මේ විදිහට බැලුවාම ඒකට අමුතුවෙන් කටපාඩම් කරන දෙයක් ඇත්තේ නැහැ හැම දෙයක් ගැනම තමන්ගේ හිතේ මෛත්‍රිය විහිදුවන්න පුළුවන් අර බෝකොටුව ළඟට එනකොට මේ බෝකොටුව හැදුවේ ඇත්තු නිදුක් නිරෝගී සුවපත් වේවා මේ බෝධි රෝපණය කළ ඇත්තු උපනුපන්තන නිදුක් නිරෝගී සුවපත් වේවා මේ බෝකොටුවට එන පාර හැදුවේ ඇත්තු නිදුක් නිරෝගී සුවපත් වේවා මේ අභිනව ආවාසයෙන් යම වූ සෑම දෙනා නිදුක් නිරෝගී සුවපත් වේවා ඔය විදිහට එකක් ගානේ මේ ආශ්‍රමයට ඇතුල් වෙන්නේ ඉස්සරම මෛත්‍රී සිත ගන්න පුළුවන් ආපසු ගෙදර යනකොටත් මේ පාර හැදුවේ ඇත්තු නිදුක් නිරෝගී සුවපත් වේවා මේ වාහනය හැදුවේ ඇත්තු නිදුක් නිරෝගී සුවපත් වේවා මේ මාර්ගයෙන් අහසින්නේ දෙවියෝ නිදුක් නිරෝගී සුවපත් වේවා මේ මාර්ගය ඉදිරියෙන් යන්නේ නැත්තු නිදුක් නිරෝගී සුවපත් වේවා මේ මාර්ගය පස්යෙන් යන්නේ නැත්තු නිදුක් නිරෝගී සුවපත් වේවා මේ මාර්ගයේ දෙපැත්තේ ඉන්නේ නැත්තු නිදුක් නිරෝගී සුවපත් වේවා මේ අහසේ ඉන්න සත්ත්වෝ පොළවේ ඉන්න සත්ත්වෝ ගස්කොළන් වල ඉන්න සත්ත්වෝ ජලයේ ඉන්න සත්ත්වෝ නිදුක් නිරෝගී සුවපත් වේවා මොනතරම් අපේ හිතේ මෛත්‍රී හිත් පවත්වමින් ගෙදර යන්න පුළුවන්ද තමන්ගේ ගෙදර ඉඳන් අහසේ දෙවියෝ නිදුක් නිරෝගී සුවපත් වේවා ගෙදර වෙතන සීල දනා නිදුක් නිරෝගී සුවපත් වේවා ගෙදර හැදුවාට උකුණුපන්තම නිදුක් නිරෝගී සුවපත් වේවා මේ ගමේ සීල දනා නිදුක් නිරෝගී සුවපත් වේවා ඔය විදිහට අමුතෙන් කටපාඩම් කරන දෙයක් නෑ හැම වෙලාවෙම තමන්ගේ හිතේ කුසල් සිතින් මෙත් සිතින් පවත්වන්න පුළුවනි පින්නතුනි. එසේ පැවැත්ීමේදී තමන්ගේ හිතේ හැම වෙලාවෙම සතිපට්ඨාන හතරක් වැඩෙන බව අපි සලකන්නට ඕනේ. ඒ සතිපට්ඨාන හතර තුලින් සම්‍යක් ප්‍රදාන හතරක් වැඩෙනවා. ඉරිදී පාද හතරක් වැඩෙනවා.
ඉන්ද්‍රිය ධර්ම පහමත් වැඩෙනවා, බල ධර්ම පහමත් වැඩෙනවා, බොජ්ජංග හතක් වැඩෙනවා, ආර්ය අෂ්ටාංගික මාර්ගයක් වැඩෙනවා පින්නතුනි. එනිසා අපි මේ කරන ඉතාම කුඩා කුසල් සිතේ පවා හැම විටම අපි සිදු කරනු ලබන්නේ නිවන් පතා කරන බැවින් මඟඵල නිවනට හේතු වෙන බෝධි ප්‍රාක් ධර්මයන් රාශියක් වැඩි දියුණු කිරීමයි. මේ විදිහට කෙනීමේදී අපේ කුසල් සිතක් සිතක් ගානේ මොකද සිද්ධ වෙන්නේ? සංසාරයේ කල්ප කෝටි ගණන් කෙටි වෙනවා. සංසාරයේ කල්ප කෝටි ගණන් උත්පත්ති වාරේ කෙටි වෙනවා කියන්නේ දුක්ඛ සත්‍ය අවබෝධයට අපි සමීප වීමයි. එවාගින් සංසාරයේ කල්ප කෝටි ගණන් කෙටි වෙනවා කියන එකෙන් කියවෙන්නේ සමුදේ සත්‍යේවා තෘෂ්ණාදී උපක්‍රියයන් තුනී කිරීමයි. එයින් අපි සමුදේ සත්‍ය අවබෝධයට සමීප වෙනවා. එවාගින් කල්ප කෝටි ගණන් අපි සංසාරේ කෙටි කරගන්නවා කියන්නේ නිවන සමීප කර ගැනීමයි. එවාගින් චිත්තස්නියක් ගානේ අපි ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩි දියුණු කරගන්නවා. එනිසා අපි මේ සබන සබන පීවරක් ගානේ නෙමෙයි, සෙලන හුස්ම රැල්ලක් පාසා නෙමෙයි, ගතවෙන චිත්තස්නියක් ගානේ අපි සංසාරයේ කෙටි කරගැනීමෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයේ සමීප වෙමින් මේ නිවන් මඟ යනවා කෙරෙහි සතුට ඇති කරගෙන අපේ මේ පුණ්‍යාත්මී බෞද්ධ ජීවිතයේ පිනෙන් පුරවාගෙන සතිපට්ඨාන ආදී ගුණයන්ගෙන් පුරවාගෙන නිවන් මඟ යාගෙන යමට අපි අදිස්ථාන සබා ගනිමු. විශේෂයෙන් එදා සරුවක්යන් වහන්සේ ඒසා විශාල පිරිසකට මාර්ගඵල අධිගමනයේ සඳහා මේ දේශනේ පැවැත්වුවා. එදා පමණක් නෙමෙයි, ඉන් පසුවත් මේ දේශනා තුළින් අප්‍රමාණ ජනතාවක් මඟඵල නිවන් ලබන්නට ඇති. අපේ සරුවක්යන් වහන්සේ මේ විදිහට සාරා සංඛ කල්පලක්ෂයක්, සොලසා සංඛ කල්පලක්ෂයක්, විෂයාසංඛ කල්පලක්ෂයක් තිස්සේ මනෝ ප්‍රනිධාන වා ප්‍රනිධාන මහා ප්‍රනිධාන පුරමින් ඇවිල්ලා විසතුරු අධ්‍යාමයේදී සත්වරා සත්වාරයක් මහපොළොව කම්පා කරවා බෝධි සම්භාර මුදුන් පමුණුවා පස්වෙම භවයෙහිදී සිද්ධාර්ථ ගෞතම නමින් පහළව 29 වෙනි වසරේදී පරිදිව 37 වෙනි වසරේදී බෝමුලාරා වැඩි ඉඳගෙන සපරිවාර මාර පරාජය කොට ලෝතුරා බුදු වුණා. 45 වසරක් මුළුල්ලේ ලොවට අමාදාම් වැසි වැස්සෙවා සූවිසි අසංකේය 9 කෝටි 60 දෙන ජීවමාන කාලයේදීම ආර්ය සත්‍ය අවබෝධ කරවා ලීමින් අමා මහ නිවනට පත් පමුණුවා වදාලා අනාගතේ බලා සුදු බුදුරැස් විහිදෙන දරදා ස්පර්ශයෙන් අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් මානිල් මාසුවල විහිදෙන ශ්‍රීමුඛ පත්මයෙන් යුතුව අදිස්ථාන බල පිහිටුවා අවුරුදු 5000කට වැඩි කලක් නිර්මල ශාසන කෘත්‍යයේ ශාස්ත්‍රු කෘත්‍යයේ පවතින අදිස්ථාන බල පිහිටුවා සුවාසුදාස ධර්මස්කන්ධයේ දේශනා කොට වදාලා තමන් වහන්සේ අවුරුදු 80ක් පිරින වෙසක් පුර පසළොස්වක් බොහෝ දවසේදී සීල සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය ලොවට විදහා පහමින් දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කලි මිනිපානක් නිමියන්නාසේ අනුපාදිසේස පරිනිර්වාණය අමා මහ නිවන් පුර පිවිසුණා. නික්ලේශේ මහ රහතන් වහන්සේලාද පිරිනිවුණා. සෝවාන් ආදී ආර්ය මාර්ග පාලාමින් සුගති පරායන වුණා. සෙසු ජනතාව සුවකී කර්මාරූපව මේ පරලොව ගියා. රැඩීති විහාරස්ථානද එවාකට පැමිණි සැවැතිය සොළොස් මහා ජනපද රාජධානි උයන්පකුණ මාලිගාදී සියල්ලද කාලයාගෙවමින් නෂ්ටාවශේෂ වුණා. මේ වාගී රහඳ තාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි කල්පස්ථායේ වස්තුත් ගෙවල් දොරවල් ඉදකඳන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිලිමුදල්ලාදී පාරිභෝගික වස්තුත් කෑමෙන් බීමෙන් ඇඳුමින් පැළඳුමින් රතෙන් බුලතෙන් මෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන අපාපගේ ආත්භාව සියල්ලත් මතු මත්තේ ලැබෙන දිව්‍ය මානුසාදී සැප සම්පත් සියල්ලත් ක්ෂණයක් ක්ෂණයක් පාසා කිඳි කිඳි බිඳි බිඳි ඇතිවෙවි නැතිවෙවි පවත්නා බැවින් අනිත්‍යයි, ඇතිවෙමින් නැතිවෙමින් නිරතුරු පෙළෙන බැවින් දුක්ඛයි, කැමති කැමතිසේ නොපවත්නා බැවින් අනත්තයි, පිළිකුල් බැවින් අසුභයි, අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූ සීල සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් තීලන සංකත සංතාප විපරිණාම ස්වභාවයෙන් යුක්ත බැවින් දුක්ඛාරී සත්‍යයි. ඒ දුක නැත නැතගෙන දෙන තෘෂ්ණාව ප්‍රධාන කොට ඇති ආයෝන නිදාන සංයෝග ඵලිබෝධාර්ථයෙන් යුක්ත වූ ඒ පූර්වව තෘෂ්ණාව දුක්ඛ සමුදයාරී සත්‍යයි. ඒ දෙකම නැති නිස්සන්න විවේකාසංක තමතාර්ථයෙන් යුක්ත වෙන සාන්ත නිර්වාණ ධාතුව දුක්ඛ නිරෝධාරී සත්‍යයි. දුක්ඛ සත්‍යය පිරිසිඳමින් ආબોධ කරන, සමුදය සත්‍යය ප්‍රහාණය කරමින් ආબોධ කරන, නිරෝධ සත්‍යයේ ප්‍රත්‍යක්ෂ වශයෙන් අරමුණු කරන ආර්ය අෂ්ටාංග මාර්ගය නිඥාන හේතු දස්සන අධිපති අර්ථයෙන් සමන්විත බැවින්
ඒකාන්තයෙන් දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා අරි සත්‍ය නම් වෙනවා. අනන්ත පරිමාණ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් පිරු දාන ආදී දසපාරමී බලෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර සාන්තේ අමා මහ නිවනින් සැනසීමට පත් උනා. සියලු සීල සතර දුක් තරණය කළේ කෙලෙස් නිමෙල නිවාසාන්ත නිවනින් සැනසේවදාලේ සියලු බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාට සෑම කල්හි සිතින් කයින් වචනින් අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා. අපේ ජීවිතේ පුරා පුවිතින් රැස්පත් කරගනු ලැබෙන සෑම කුසලයක්ම අපටත් පාරමී බවට, බෝධිපාක්ෂික ධර්ම බවට, ආර්ය අෂ්ටාංගික මාර්ග ධර්ම බවට පත් වේවා. පැතු බෝධියෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු.